අමාත්‍යවරයෙකු විදිහට මොනරාගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබාන්නේ මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට. ඉතින් ඔබතුමා ප්‍රථම වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ විශිෂ්ට ලෙස ජයග්‍රහණ කරනවා. ඔබතුමාට මොකද්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ ආධුනික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක? අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න මොනරාගල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව अब विशिष्ट जैग्रहण प्रभादना भारत अब वगकीम ये वक्य मेरदा से इशकनाम डिस्ट्रिक्ट प्रभु अभी हम अब कलह की उपरीम शक्ति अभी जनता कार्यपाल इशकन कार्यक्रम विशेष विश्वास जनता महालोक बलासभा इतिहास प्रायोगिक मे जनता यम करण जनता बलापुरुत्वे पार्लमेंट नियोजन जनता बलापुरुत्व सीवे वशे क्रियात्मक बलापुरुत्व विशेष जीवन जनता जीवत्जल अभी हमोगे मौदान वकील मेदिशी की जनता भविष्य अभी सूदन विजित बेरगढ़ राज्य संबंध कल राज्य वार्तागत मुलिमेंट मनरागल डिस्ट्रिक्ट අපිට ශ්‍රී ලංකා පුද්‍යන පෙරමුණට ඡන්දය ලැබලා දුන්න අපේ ඡන්දදායකින්ද අපේ ජනතාව. ඒ වගේම මේක අපේ මේ ජයග්‍රහණේ සාමූහික ජයග්‍රහණයක්. අපි කණ්ඩායමේ 9 දෙනෙක් හිටියා. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් මේ 5 දෙනෙකුට. හැබැයි 9 දෙනාම මේ ජයග්‍රහණය වෙනින් සාමූහිකව බොහෝ මහන්සි වුණා. ඒ වගේම කැපකිරීම කළා. ඒ නිසා ඒ අය 7 දෙනෙක් මරාදේට පත් වුණා. ඒ අයත් මේ මැතිවරණ ජයග්‍රහණය වෙනින් ලොකු මෙහෙයක් කරා. ඒක විශේෂ මතක් කරන්න ඕනේ. අනිත් එක ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට එතුමාට ජනාධිපතිවරණින් විශාල ජනවරමක් ලැබුණා. ඒ හා සමානව ජනවරමක් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව ලබලා දුන්නා. මොකද එතුමා බලාපොරොත්තු වෙනා විනයගරුක ගුණගරුක නීතිගරුක රටක් හදන්න, පළදායි පුරවැසියෙක් නිර්මාණය කරන්න, ඒ වගේම සතුටින් පිරුණු පවුල් ජීවිතයක් ගත කරන අවකාශය ලැබලා දීම ये वगैरह सौभाग्य देश करा मेरा था युम करा ये सदा सुधुसुख